මේ නම් 22 ඇතුළේදී ඇයි මහින්දව අමතක වුණේ? ඇයි නාමල්ව අමතක වුණේ? ඇයි ප්‍රසන්නව අමතක වුණේ? ඇයි පවිත්‍රව අමතක වුණේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඔබ දන්නවා දැන් මේ මේ කුමන්ත්‍රණය මොකද්ද සිදු වුණේ? අපි කවුරුත් දන්නවා මහින්ද රාජපක්ෂ කියනේ මැරයා අරලියගහ මන්දිරයට තමන්ගේ මැර හමුදාව ගෙනහල්ලා නිල නොවත්තේ මැර හමුදාව ගෙනහල්ලා ඕන්න අදාළ කරන ඒ උද්දේකර සාකච්ඡා කරලා පැහැදිලිව වීඩියෝ ඇතුලේ තියෙනවා ඒක ඇතුලේ ඉඳන් දැන් මේ වැඩේ ඉවරයි අපි දැන් ගෝල් ෆේස් එකට ගහන්න යන්නේ කියන දීපු වීඩියෝ තියෙනවා ඒවා තියෙනවා එතකොට දැන් ඒ තියෙන තත්ත්වය ඇතුලේ අරලියගහ මන්දිරය කියලා කියන්නේ කවුද ඒ වෙද්දි ඒ වෙද්දි අගමැති ඒ මොහොතේ හිටපු අගමැති මහින්ද කියන මැරයාගේ නිල නිවාසෙ මන්දිරය ඒ මන්දිරය ඇතුලේ තමයි මේ කුමන්ත්‍රණය සැරසුම් කරන්නේ එතකොට මේ මන්දිරයෙන් එළියට එන මැරයෝ පොලු පිහි අදාළ කරන දේවල් මේ මන්දිරය ඇතුලේ ඉඳන් අරන් ඉන්නේ එතකොට ඒව කොහොමද හම්බුනේ එතකොට ඒව මේ මන්දිරය ඇතුලේ තමයි සැරසුම් වුනේ එතකොට එහෙමනම් මේ මහින්ද කියන මැරයව ඇයි අතරමඟට ගන්න නැත්තේ ඇයි නීතිපති ඒක ප්‍රශ්න කරන්නේ නැත්තේ ඇයි ඒකට මැදිහත් වෙන්නේ නැති කියන ප්‍රශ්නේ තමයි අපි මතු කරමින් තියෙන්නේ ඔබ දන්නවා ඔබ හිතන්න මම අපේ ගෙදර යම් කණ්ඩායමක් එකතු කළා සාකච්ඡාවක් කරලා ඒ ඉන්න පිරිස ගිහිල්ලා යම් ප්‍රහාරයක් එල්ල කරොත් මේ පොලිසිය අපිට නිකන් ඉන්න දෙයිද මේ පොලිසිය අපි අත්අඩංගුවට ගන්න නෙතුයිද එතකොට මේ මට ක්‍රියාත්මක වෙනවනම් සාමාන්‍ය මිනිහට එවැනි ක්‍රියාත්මක නීතිය ක්‍රියාත්මක වෙනවා නම් ඇයි මහින්දට ඒක ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ මැර මහින්දට මිනිමරු මහින්දට ඇයි ඒ ක්‍රියාත්මක වෙන්නේ නැති කියන ප්‍රශ්නේ තියෙන්නේ ඒක නිසා අපි නීතිපතිට ඒ වගේම මේ පොලිස්පතිට කියනවා මේ බබා පාට දාන්න ඉන්න එපා මේ සෙල්ලම් නටන්න යන්න එපා ඒක නිසා වහාම එක එක විකාර දේවල් කරන්නේ නැතුව මේ මැර මහින්ද කුමන්ත්‍රණකාරී මහින්ද ඒ වගේම මේ ක්‍රියාවලියේ මහා මොළකරු මහින්ද වත්තරන් උඩ ගන්න ඕනකම තියෙනවා එහෙම නැතුව මේක ආපස්සට යවන්න බෑ ඒක නිසා අපි කරන ප්‍රධාන බලපෑම තමයි මහින්ද නාමල් ප්‍රසන්න ඒ වගේම පවිත්‍ර ඒවා තියෙන වීඩියෝ සියල්ල තියෙනවා ඒ මේ ක්‍රියාවට සම්බන්ධ වුණා ඒක නිසා සාමාන්‍ය නීතියට අනුව අපි දන්නවා අපි මීට ගත්තොත් එහෙම සමහර යම් යම් ಜಾතිවාදී ප්‍රකාශ කරා කියලා සමහර ලිව්වා කියලා අපි දන්නවා මාස ගණන් ගිහලා අත්තරංගුවට අරගෙන හිටියා එතකොට එහෙමනම් ඇයි ඒ නීතිය මහින්දට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ මේ මිනිමරු මහින්දට එතකොට ඒක නිසා අපි කියන්නේ මේක වහාම මහින්දව අත්අඩංගුවට ගන්න ඕනකම තියෙනවා. ඒක නිසා දැන් බංකරයක් ඇතුලේ ඉන්න හමුදා කඳුර ඇතුලේ රිංගගෙන ඉන්න මහින්දව අත්අඩංගුවට ගන්න ඕන කියලා බලපෑම තමයි අපි අනිත් පැත්තෙන් කරන්නේ. ඊළඟට දෙවනි කරුණ තමයි ඊට තමයි දැන් මේක සාක්කි දැන් ඔබ දන්නවා මේ විදි 300කට වඩා වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මම මේක කියන්නම් ඒ කවුද අත්අඩංගුවට අරන් තියෙන්නේ කියලා. නමුත් මේ වෙද්දි මේ මම කියන්නේ ආපු මෙර හමුදාවනේ මෙර හමුදාවට නායකත්ව දුණු දේශපාලකතු රාශියක් ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ නම් මේක ඇතුලේ නැහැ. හරිද? එතකොට ඒ මේ කියන නම් කිසි කෙනෙක් මේ වෙනතුරු අත්අඩංගුවට අරගෙන නැහැ. එතකොට මේ තියෙන්නේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී.වී. උපුල්. හරිද? එතකොට දැන් මෙයාව අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි? මේ ඡායාරූප සහිතව තියෙනවා. මේ එකක්. ඊළඟට මේ ඉන්නේ මහර ප්‍රාදේශ සභා මන්ත්‍රී සුසීමා චාන්දනි හරිද එතකොට මෙයාව අත්තරංගුවට ගන්න නැත්තේ ඇයි ඊළාට මේ ඉන්නේ බොරලැස්ගමුව නගර සභාවේ සභාපති අරුණ ප්‍රියශාන්ත එතකොට මෙයාව අත්තරංගුවට ගන්න නැත්තේ ඇයි ඊළාට මේ ඉන්නේ කොළඹ නගර සභාවේ කුලතිස්ස ගී කියනගේ හරිද එතකොට මෙයාව අත්තරංගුවට ගන්න නැත්තේ ඇයි මේ ඔබ කවුරුත් දන්න ගත්තොත් එහෙම වසන්තා හඳපාංගොඩ හරිද මේ පිළිබඳ කවුරුත් දන්නවා. ඇයි මෙයාව අත්තරංගුවට ගන්න නැත්තේ? ඊළඟට මේ ඉන්නේ කවුද? කොළඹ නගර සභා මන්ත්‍රී දිලිප් ප්‍රනාන්දු. හරිද? පපුවත් අරගෙන ඉන්නේ. එතකොට මෙයාව ඇයි අත්තරංගුවට ගන්න නැත්තේ? මේව නීතිපතිට පේන්නේ නැද්ද? මේ පොලිසියට මේව පේන්නේ නැද්ද? ඊට පස්සේ මේ කුරුවිට ප්‍රාදේශ සභා මන්ත්‍රී ප්‍රේමරත්න මල් කැකුල. හරිද? මේ මල් කැකුලව ඇයි අත්තරංගුවට ගන්න නැත්තේ? එතකොට ඒක පේන්නේ නැද්ද? ඊට පස්සේ මේ තියෙන්නේ කවුද? මෙතන දෙහිවල ගල්කිස්ස නගර සභා මන්ත්‍රී මේනි ප්‍රසන් පොන්සේකා හරිද ඊට පස්සේ මේ ඉන්නේ කවුද මේ ඉන්නේ ඇහැලියගොඩ ප්‍රාදේශ සභා මන්ත්‍රී සුජීව වීරසිංහ
හරි මෙයා වෙයි අතරම් උඩ ගන්න නැත්තේ මේ කවුද මේ කැලණිය ප්‍රාදේශ සභා මන්ත්‍රී මංජුල ප්‍රසන්න දැන් මෙයා වෙයි අතරම් උඩ ගන්න නැත්තේ මේ කවුද ඔබ කවුරුද දන්න මැරයා උපාලි කොඩිකාර හිටපු පලාස සභා මන්ත්‍රී හරිද දැන් මෙයා වෙයි අතරම් උඩ ගන්න නැත්තේ මේ කවුරුද දන්න අරාබි වසන්ත නොහොත් නාලක විජේසිංහ හරිද මෙයා වෙයි අතරම් උඩ ගන්න නැත්තේ එතකොට මේ කවුද මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දි කන්රුද්ද හිටපු රාජ්‍ය ඇමති දැන් මෙයා වෙයි අතරම් උඩ ගන්න නැත්තේ ඊටසේ මේ කරන්දෙනිය ප්‍රාදේශ සභා මන්ත්‍රී සමීර චතුරංග මෙයා වෙයි අතරම් උඩ ගන්න නැත්තේ ඊළඟට මේ ඇහැලියගොඩ ප්‍රාදේශ සභා මන්ත්‍රී ආර්යවංශ පල්ලෙවෙල හරිද පෙන්නනෝ නම් ඉලි වෙනකම් පෙන්නන්න පුළුවන් තව ඕන තරම් තියෙනවා හරිද මිනාමල්ලා පවිත්‍රලා ඒවා හිටපොයි පැත්තක දාන්නකෝ එතකොට මෙච්චර ලිස්ට් එකක් තියෙනවා තව මේ මේ මීඩියා එකේ මෙච්චර කියන්න බෑනේ තව ඕන තරම් දෙන්න දෙවැන්ත තොරතුරු ප්‍රමාණයක් තියෙනවා එතකොට මේ තොරතුරු ටික තියෙද්දි හරිද මේ මැරයෝ ටික මේ කුමන්ත්‍රණය කරපු මේ මැරයෝ ටික අතරංගුවට ගන්න නැතුව පොලිස්පති මගුලක්ද කරන්නේ එතකොට මේක අපිට ප්‍රශ්නයක් නෙමෙයිද හරිද එතකොට මේක මේ මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදී අරව මේවා කරන්න මාලිගා කුමන්ත්‍රණ කරලා ආපු රනිල් ඒ වගේම රනිල් රාජපක්ෂ ආණ්ඩුව දැන් මුන් අතරංගුවට ගන්න නැද්ද දැන් මොකද්ද මේ කරමින් ඉන්නේ ඒක නිසා අපි වහාම කියන්නේ මේ රටේ ජනතාවත් එක්ක සෙල්ලම් කරන්න එපා මේ කුමන්ත්‍රණය කරපු මහා මොලකාරයන් ඉඳන් සියලු දෙනා අතරංගුවට ගන්න ඕනේ ඒ නිසා ප්‍රකාශ සටහන් කරගන්න වැඩක් නැහැ එහෙනම් අනිත් මිනිස්සුන්ගේ ප්‍රකාශ සටහන් කරගන්න එපා ඒවා මොකක්වත් නැහැ වහාම මොවුන් අතරංගුවට ගන්න කියන බලපෑම තමයි අපි මේ මේක ඇතුළේ කියන්නේ ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලනවා ඔබ දන්නවා මේ වෙද්දි අපිත් ඒ වගේම සංවිධාන ගණනාවක් ස්වේච්ඡා සංවිධාන ගණනාවක් මේ මැරයන්ගේ තොරතුරු දැන් හොයමින් තියෙනවා ඒ තොරතුරු විස්තර ටික අපි හොයමින් තියෙනවා ඒක නිසා අපි විශේෂයෙන්ම අපේ නීතිඥ සහෝදරිය කියයි අපි බලාපොරොත්තු වෙනවා WhatsApp එකක් අපිට ඔබට දෙන්නම් ඒක නිසා ඔබ දන්න ඒ තියෙන නිවැරදි ඡායාරූප සහ නිවැරදි තොරතුරු ටික අපිට ලබා දෙන්න අපි සූදානම් මේ තොරතුරු ටිකත් අරගෙන විධිමත් අධිකරණ ක්‍රියාමාර්ගයකට යන්න ඒක නිසා ඒක ඉස්සරහට තියෙන එකක් නමුත් අපි දෙන්න ඕනේ නැහැ අපි පොලිසියට සහ මේ පොලිස්පතිට බලපෑම් කරනවා මහා මොලකරුවගේ සිට සියලු දෙනා අත්අඩංගුවට ගන්න ඕනේ එහෙම නැතුව හරියන්නේ නැහැ දෙවනි එක තමයි දැන් 300කට වඩා වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා දැන් අපිනුත් ප්‍රශ්න කරමින් තියෙනවා දැන් ඕගොල්ලෝ මේ තියෙන ක්‍රියාමාර්ග ගත්තේ වහ හරිද ගිනි තියපු ඒවා හරිද ඒ කියන්නේ මේ බස් ගිනි තියපු එක හරිද එතකොට මේ ගෙවල් ගිනි තියපු එක හරිද කියලා අපෙන් අහන ඔබ දන්නවා මේ සිදුවීම වෙලා එදා පහු ඒ කියන්නේ පළවෙනි ඒ කියන්නේ මේ 9 වෙනිදා මේ ප්‍රහාරය ලක් වෙලා 9 වෙනිදා හවස අපි සියලු දෙනා ගෝල් ෆේස් අරගලට සම්බන්ධ වෙන අපි එකම එක පාර්ශවයක් විතරයි තව විශාල පිරිසක් ඉන්නවා ඔවුන් සියලු දෙනා එකතු වෙලා එක මාධ්‍ය සාකච්ඡාවක් කියලා විවක වහාම ප්‍රචණ්ඩත්වය අතාරින්න කියන. ඒ නිසා අපි කවුරුත් ප්‍රචණ්ඩත්වය අනුමත කරන්නේ නැහැ. හැබැයි අපි තේරුම් ගන්න ඕන දේ ඔබ කල්පනා කරලා බලන්න ගෝල් ෆේස් එකේ නිහඬව ප්‍රජාතන්ත්‍රවාදීව සටන්කාමීත්ව නිර්මාණශීලීව ඇතුළේදී මයිනගෝගමත් ඒ වගේම ගෝටගෝගමත් ඇතුළේ අරගල කරමින් නාම. දවස් ගණනාවක් පුරා කිසිදු පොලිස් නිලධාරියෙකුට කිසිදු කෙනෙකුට ඒකේ ප්‍රශ්නයක් උනේ නැහැ. හැබැයි එහෙම තිබුණු අරගලයට මේ මහින්ද කියන මැරයා එයාගේ මැර හමුදාව පාවිච්චි කරලා ගැහුවා. ගහද්දි මොකද උනේ? එහෙනම් අපිට මේ වෙලාවේ ආරක්ෂාව දෙන්න ඕනේ කවුද? මේ ඉන පොලිසිය. ආරක්ෂක හමුදාව. හැබැයි මොකද කරේ? ඔබ දන්නවා මේ වෙලාවේ හිටපු දේශබන්දු තෙන්නකෝන්ගේ නිශ්චිතව අපි අහද්දි මොකද්ද ආරක්ෂාව දෙන්නේ කියලා හරි හරි අවුලක් නැහැ බලා ගන්නම් කියලා පාර ඕනෑ තරම් පටු තැනකදී ඒක වලක්වන්න තියෙද්දි ඒක වලක්වන්න නැතුව බීච් එක පැත්තට ඇවිල්ලා බොරු දන් බොරු මේ බැරියල් එකක් දාලා පොලිස් නිලධාරීන් ඒ මැරයන්ට එන්න වැඩට හැදුවා. එතකොට මේක බලන් හිටපු මහ ජනතාව මේ අරගලේ රකින්න අරගලේට ආදරය කරන මේ රට වෙනස් වෙන්න ඕනේ කියලා හිතන තරුණ තරුණියන්ට මේ පාට් එක පේන්නේ නැද්ද? අපිව ආරක්ෂා කරන්න ඕනේ පොලිසිය. මේ නීතිය සහ සාමය ආරක්ෂා කරන්න ඕනේ පොලිසිය. කිසි අවුලක් නැතුව මැරයන්ට එන්න දෙනවනะ. මැරයන්ට මේක ඇවිල්ලා ප්‍රහාර කරන්න දෙනවනะ. අපේ සහෝදරුන්ගේ ඔළු පලනවනะ. අත් කඩනවනะ. ඒව ගිනි තියනවනะ. එතකොට මේ නීති එතකොට අපේ ආරක්ෂාව කාගාවත් තියෙන්නේ. එතකොට ඒක නිසා තමයි මහා ජනතාව තරුණයෝ රස්සා වලින් ආයතන වලින් ව්‍යාපාර තනින් වැහැලා ඇවිල්ලා මේක රැක්කේ.
ඒක රැක්කේ නැත්තම් මේක අද ලේ විලක් වෙනවා. එතකොට අපි අහන්නේ ඒක පොලිස්පති තකන්න ඕනේ නැද්ද? මේ මැරෙව හිතන්න ඕනේ නැද්ද? එතකොට ඒ ඒ ඒ ඒ ඒකට වෙච්ච ප්‍රති උත්තරේ තමයි ඒ ක්‍රියාවලිය. ඒකෙන් වෙච්ච සියල්ලම අපි අනුමත කරනව නෙමෙයි. නමුත් ඔවුන් මේ අරගලේ රැක්කා. අපේ ජීවිත බේරුවා. මේ මැරයන් ආපස්සට යවුවා. එහෙම නැත්තම් මොකද්ද වෙන්නේ? මේ මහින්ද කියන මේ මේ මහ මොලකරුවා මේ කුමන්ත්‍රණකරුවා මේ මිනිවරුගේ ප්ලෑන් එක තිබ්බේ මොකද්ද? ඔවුන් සූදානම් වුණා මයිනගෝගම ඉඳන් ගෝල් ෆේස් එක දක්වා එක එක පෑ කීපකින් මේක විනාශ කරන්න. ඒ විනාශ කළා මොකද්ද ඒගොල්ලෝ කරන්න හැදුවේ? ඒකත් එක ගම්වලට යන්න. ගම්වලට ගිහලා ගම්වලේ අරගල කරපු සියලු දෙනාව ඒ අදාළ කරන ප්‍රහාරෙල්ල කරන්න. ඔවුන්ගේ ගෙවල් වලට, ඔවුන්ගේ නිවාස වලට, ඔවුන්ගේ වාහන වලට ඔවුන්ට ප්‍රහාරෙල්ල කරන්න තමයි මේ මිනිමරු මහින්දයා ලෑස්ති වෙලා හිටියේ. හැබැයි මේ රටේ ජනතාව එක ආපස්සට යවුවා. ඒ ආපස්සට යවුවට පස්සේ දැන් මේ මිනිමරු මහින්දයා වතරන් කොට ගන්නවා වෙනුවට මෙන්න මේ ඉන්න මේ අරගලයේ රැකපු ඒ ඉන්න තරුණ තරුණයන් දැන් අතරන් කොට අරගෙන තිනවා. සමහර කට්ටිය අපි තා වග කියමින් කියනවා. මේ අරගෙන ඉන්න සමහර කට්ටිය ගත්තොත් එහෙම පහුගිය මාස එකමාර පුරාම මේ ආණ්ඩුව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ගම ඇතුලේ නගර ඇතුලේ අරගල කරපු කට්ටිය සටන් කරපු කට්ටිය මේ අරගෙන ඉන්න සියලු දෙනා පැහැදිලිව අපි දන්නවා සැලකිලි පිරිසක් මේ ක්‍රියාවලට සම්බන්ධ කට්ටිය නෙමෙයි. ඒ කියන්නේ කොයි කියන මොකක් හරි ගිනි තිබ්බා මොනවා හරි කියන ක්‍රියාවලට. ඒ කිසිදු දෙයකට සම්බන්ධ කෙනෙක් නෙමෙයි. එතකොට ඒක නිසා අපි කියන්නේ ඒක සාධාරණද? මහින්දයව නිදහසේ තියලා මිනිහව හමුදා කැම්පයක් ඇතුලේ මිනිහට සුපෝකභෝගී එන්න ජීවිත හදලා ඒ මැරයෝ ටික පාර්ලිමේන්තුවට එන්න ඉදහදලා මේ අරගලේ රැක්ක මිනිස්සු අත්තරංගුට ගන්න එක ඒගොල්ලන්ට ප්‍රහාරෙල්ල කරන එක ඒගොල්ලන්ට නඩු දාන එක මොකද්ද තියෙන සාධාරණත්වය? නීතිය තියෙන ඕන ජනතාව වෙනුවෙන්. හැබැයි මේකද තියෙන්නේ මේ කුප්‍රකට හොර කල්ලිය රකින්න. ඉතින් අපි ඒකට එරෙහිව සටන් කරනවා. අපි ඒකට වෙනුවම අරගල කරනවා. ඒක නිසා අපේ සටන මහින්ද ඇතුළු මේ මැරයන් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න ඕන කියන බලපෑම තමයි අපි කරමින් තියෙන්නේ. ඒකට වෙනුවෙන් කරන්න පුළුවන් මැදිහත්වීම කරනවා. ඒ වගේම පොලිසියට කියනවා දැන්වත් ජනතාව පැත්තේ හිටගන්න. දැන්වත් මේ තියෙන තත්ත්වය තේරුම් ගන්න. මහින්දලා තේරුම් ගත්තේ නැහැ ජනතා බලය කියන්නේ මොකද්ද කියලා. අඩුමතරම කියනවා මේ පොලිස් නිලධාරීන්ට පොලිස්පතිට මේ ජනතා බලය තේරුම් ගන්න. එහෙම නැතුව කාල්ටන් එක ඇතුලේ තියෙන බලු කුක්කන් පරීක්ෂණය කරන එක නෙමෙයි තියෙන්නේ. බලු කුක්ක කොහෙද ඉන්නේ? උන්ට මොකද්ද උනේ? උන් කවුද ගියේ කියන කෙන ඒ පරීක්ෂණය කරන්නේ මේ මේ පොලිස්පතියෙක් දාලා තියෙන්නේ. ඒක නිසා අපි ඉතාමත් ඕනෑකමින් අපි කියන එකම දේ තමයි වහාම මේ මහ මොළ කරුවන් අත්අඩංගුවට ගන්න විහිළු කරන්න එපා. පොලිස්පතිට අපි කියන්නේ එක එක වංගු ගහන්න තු වහාම මහින්ද ඇතුළු මැරයන් අත්අඩංගුවට ගන්න මේක ආපස්සට හරවන්න. එහෙම නැති වුණොත් මේ ජනතාවගේ ප්‍රතිවිරෝධිය ඔබ සියලු දෙනා දෙගොඩ තලා යන තැනකට එනවා. එතනට පාර නොකපා මේ ජනතාවගේ තියෙන ප්‍රශ්නේ හරියට තේරුම් ගණගෙන රනිල් රාජපක්ෂ මේක තේරුම් ගත්තේ නැති වුණාට අඩුමතරම අපි කියනවා මොලයක් තියෙනවා නම් හැංගීමක් තියෙනවා නම් පොලිස්පති මේක තේරුම් අරගෙන වහාම මහින්දව ඇතුළු මේ මැරයන් අත්අඩංගුවට ගන්න කියන බලපෑම තමයි අපි කරන්නේ. News reporter Varanen Tora Apakshapati Vartakaranaya.